භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාධසාදුුසාදුු ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අද දුරුතු පසලොස්වක් බොහොය දවසයි. සාමාන්‍ය ලෝකයේ විවාහාර ක්‍රමයට, ජනවාරි මාසිෙන් අවුරුද්ධාරම්භ වෙනවා. පළමු මාසි පළවෙනි පොහොය බෞද්ධයන් හැටේට අපට දුරුතුපුර පසලොස්වක් පොහොය දවස හැටියට ගොඩාක් වැදගත්වෙනවා. විවාහාර ක්‍රමයට පළමු පොහොය වෙනකොටම ඉතා සුවිශේෂී දෙයක් තමයි පිවතු නි පින්වත් දරුවනි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාකරුණාවයෙන් අපේ ලංකා ධරණී තලයට වැඩමවා වදාළ පුන් පොහොය දවසත් පළමුුවරට ලක්දිවට වැඩි පොහොය දවසත් අද දවසම වීම. තුංලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වතු නි පින්වත් දරුවුණ තුංකල් දකින නුවනින් යුක්තයි. සරුවචඥතා ඥානයෙන් සමන් විතයි. අපගේ සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පස්තලා මාස නමයක් වගේ කෙටි කලක් ඇතුළත තමන් වහන්සේගේ ජාතබුහමියට උපන්නාවූේ කපිලවස්තු පුරයි සුද්හොදන මහරජ්ජුරුවන්ට මහා ප්‍රජාපතියේ ගෞතමී දේවයට ඒ ධර්ම දායාදයේ ලබාදීමටත් පෙර අපේ ලංකා ධරණී තලට වැඩමා වදාළ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව පුදුම සහගතයි පින්වතුනි. ඒකට ප්‍රධානතම හේතුව වසර දහස් ගණනක් මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්‍ෂාවීමට නම් ලංකා දරණී තලයේ ඒ ධර්මය පිහිටවාල ුතු බව අපේ බුදුරජාණන් වහන් සිද්දැකවදාලා. පංවතුනි පින්වත් දරුවනී බුදුජාන් වහන්සේ ලංකාවට වැඩපුූ දවසය කතාව හරිම අසිරිමත් හරිම පුදුම සහගතයි එවගේම අත්්භූත ජනකයි. ලංකාවේ සෑම බෞද්ධයෙක් විසින්ම සෑම පින්වන්ත දරුවෙක් විසින්ම ඉගෙනගත යුතු මේ ලංකාවේ ජාතික ප්‍රෞ්හ ඉතිහාසයක් සමඟ බැඳී පවතින ඒ අසිරිමත් වංශකතාව ඉතාපුරාණ ග්‍රන්ථයග හරි අපූරුවට සඳහන් වෙල තිබෙනවා මහාවංශීත් ඒවගේම මහාවන්ස ටීකාවවන්න වන්සත්හ පකාසනී ග්‍රන්ථරත්නයත් ඒ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩපු විස්තරේ හරි සොඳුරුව සඳහංග පවතිෙනවා පිහතුන අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වජරාසනය මත වැඩයින්ද ශ්‍රී සම්බුද්ධත්වය සාක්ෂාත් කලායින් පස්සේ මහාබෝමවැැඩ ඇසුරු කොට සස්ථතිගේවා බුදුරජාණන් වහන්සේ අමාබෙරේ වැයිීමට දහම් අමාවැසි වැස්ුවීමට බරණෙස ඉසිපතන මිගදායට වැඩම වදාලා. පස් වගේ ශ්‍රමණයන් ධර්මයෙන් අභිෂයක කොට යසකොළ පුත්‍රය ඇතුළු යහළුවන් පනස් අතර දෙනා දහමින් සුසිික්‍ෂිතකොට අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උරුවේල් දනව්ුවට වඩින්ට පිටත්තුනේ ඒ ප්‍රථම රහත් හැට නම ධර්ම ප්‍රචාරහි පිටත් කොටයවීමි අනුතුරුව ඒ අතර අපගේ බහගවත් බුදුරජාණන් වහන්සේට බද්ධ වක්ගේ කුමාරවරු මුණ ගැවුණ ඒ පිරිස ධර්මය හික්මවා බුදුරජාණන් වහන්සේ උරුවේල නදී ගයා යන සහෝදරයන් තිදෙන ජටිලයන්ව පිළිවෙත් පිරු ඒ උරුුවේල් ජනපදයට වැඩමවා වදාලා බුදුරජාණන් වහන්සේට ඒ ප්‍රදේශය අලුත් පැත්තක් නෙමි උහන්සේ ආය පර්ේෂණය කරන යොගෙහි විමුක්තිය සොයන යොගෙහි විවිධ උග්‍ර තපස්දර ජටිලයන් බ්‍රහක්්මණයන් ආජීවකයන් පරිබ්්‍රාජකයන් ඇසුළ උහන්සේට මේ පිරිසමුණ ගැහි තිබුණා. ඒ නිසාම ඒ පිරිසෙහි තිබුණු කැපවීම අධිෂ්ඨහනය ජීවිත පරිත්‍යයාගේ පිළිබඳ වැටහීමක් අපේ බුදුරජාණන් වහන්සට තිබුණා එදා බුදුරජාණන් වහන්සේ ජටිල ආශ්‍රමයට ගිහිල්ල උරුවේල කස්සපයන්ට කිව්වා කාශ්‍යප ඔබට අපහසුවක් නොවේ නම් මට එක රෑකට මේ ආරාමේ වාසය කරන්නට පුළුවන්ද එතකට උරුවේල කාශපයන්ට පන්සීයක් ශ්‍රාවක පිරිස හිටිය නදී කාශප හිටේ එතනින් ටිකක් එහට වෙන්න ගඟායිනේ ඔහුට තුන් සයක පිරිසක් හිටයා තවත් ගඟ පහලට වෙන්න ගයාශීර්ෂයේ ගයා නගරේ මධ්‍යියතිබන කන්ධ පාමුල ඒ ගඟ ගලාගනග ඒ කඳු ගැටේ ඇසුරු කරගෙන ගයාකාශශප දෙසීයක පිරිසක් සමගින් හිටිය ඔවුන් සහෝදරයෝ ඉතිං උරුවේල කාශපගේ පිරිසිං සේනාසනය කුටි පිරිලතිබ්බේ ට කි්ව ශ්‍රණයන් වහන්ස මෙහි ඉඩනෑ හැම කොටියකම මගේ ශිෂ්‍ය වූ ඉන්නවා බුදුරජාණන් වහන්සේ උරුවේල කාශපෙන් අහනවා පින්වත් කස්සප අර පෙනෙන් ශාලාවී මට එකරයක් වාසය කරන්න පුළුවන්ද ශ්‍රමණයන් වහන්ස එහි වාසය කරීම ම අපට ගැටලුවක් නොවී ඒ අප ගිනි පුදන සාලාවක් නමුත් ඒදැන් අපි අතහැරලතියන්නේ ඒතා බල සම්පන්න මහා රෞද්‍ර මහා ඉරදිී ඇති නාගරාජීකවාසය කරනවා. බුදුරජාණන් වහන්සේ කොහොමරි අවසරාරගන්න එදාරෑ ඒ ආශ්‍රමයේ ගිනිහල්ගේ වාසය කළා. එදාරෑ මහා විශාල යුද්ධයක් වගේ. ඒ ශාලාව දුං දානවා ගිනි ගන්නවා ජටිල පිරිස සමඟ උග්‍ර තපස්දර උරුවෙේලකාශප හිතුවා. ේ මහා ශ්‍රමණයා විනාස වෙලා ගියා. කෝ කියන දෙඇහුුව නෑනේ. පහෝදා උදෑසන නාගයා දමනයකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා ඒ කතාව ගොඩක් දිග විස්තරයා. කොහොමරී ඒ ඒ ජටිල්ල පිරිස ශ්‍රාවක පිරිසතා විශාල් පැහැදීමට පත්යි ප්‍රදේශම පැතිරි ලගිය අය කත්හාාව. උරුුවේල කාර්ශප ගෞරවයක් ඇති කරගත්තා. අපේ භාග්‍යතුන් වහන්සේට දුසු වෙලාවවෙ දන් පැන් පූජා කරනවා ඒ සඳහා පසුවිි ම හදල දෙනවා ශිෂ්‍යයෝ ලවා උපස්ථාන කිරේවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ කුටියේ ඉඳලා නියමිත වෙලාවට ආශ්‍රමි දානු සාාලාවට වඩ වැඩම කරනවා. එක දවසක් පොහොය කිට්ටු වෙලා මේ දුරුතු පොහොය කිට්ටු වෙලා පොහොය දවසට අංග මගද කියන මහා රාජදධානි වල මහා ජනපදවල විශාල පිරිසක් උරවේල කාශපට විවිද්ධ ධනමාන පරිෂ්කාර අරගන ඇවිල්ලා ආශිරවාද ලබාගන්නවා. මේ උරුවේල කස්සපට හිතුුණා අනේ අදයි මහන් ශ්‍රමණය එන්න ඇත්තන් හුදයි. මොකද උන්හන්සේ ඇවිල්ලා මේ පිරිස ඉස්සරහා එරිදි ප්‍රාතිහාරයක් පැවුත් මොකදඔේ රුවේල කාශප දමනය කරන්ට ගිතු න්හන්සේෙනොට රදි ්‍රාතියාාරය හතරක් පමණ දක්ඵල තිබ්බා රාත්්‍රීකාලේ උන්හන්සේන්න කුටියට මහා ගිනිි කඳං හතරක් පාත් වනා. මහාලෝක කදම්භ හතරක් ඒ සතර වරන් දෙවිවරු, තවත් දවසක මහා බ්‍රහ්මයාාව. පහෝදා උදේ විස්තර දැන ගන්නවා. ඒ හැම වෙලාවක මුරුවවෙල කක්ශ් බහිතනවා මහානුභහාව සම්පන්න මහා ශ්‍රමණී හැබැයි මංවගේ රහතෙක්නෙමි මුලා වෙලා හිටේ. එදා, මහා ශ්‍රමණයන් වහන්සේ ආවෝොත් මගේ සෞභාග්‍යය මගේ ආනුභහාවේ, මගේ මහේෂාක බව නැති බව ජනතාව දැන ගනීවි. මගේ ලාබ සත්කාර පිරිහිලායාවි. බුදුරජාන් වහන්සේ බුදුසිතිං කාශපගේ හිත දැක්කා. එදා බුදුරජාණන්සේ වැඩී නෑ කාර්ශපට සතුටුයි. බුදුරජාන්ස උතුරුකුරු දිවඉනැට වැඩම කළා. ගෙපිලිවෙලිින් පිඩු පිණිස වැඩම කරලා. අනවතත්ව විල්තර ඉඳලා ඒ දානය වලඳුව විවේකයෙන් වැඩසිටින බුදුරජාන් වහන්සගේ මහා කරුණා ඇසට අපේ වාසනාවට පෙන්වතුන මේ ලංකා දරණී තල පෙනුණා. එදා තමයි අපේ බුදුරජාණන් වහන්සේ මහි අංගනයට වැඩමා වදාලේ. විශාලයක්ෂි සමාගමයක් මහානාගවනෝද්‍යානය කියන ඒ නිම්නයේ දැනට අපි කියන්නේ මහහිියන්ගෙන ප්‍රදේශී නිම්නේ ඒ තැනිතලා බහෝමිය පුරාවට සරුසාර බිම්කඩේ මහා යක්ෂෂේනාවක් එක්්‍රැස්සලා හිටිය. බුදුරජාණන් වහන්සේ අදෝඔය මහිියන්ගෙන මහා තූපේ පිහිටි බිම කොත්කැරැල්ලට ඉහෙලින් ආකාසය පිණී සිටිය උනවහන්සගේ අතිේ තිබ්බා පත්කඩේ. එතකොටේ මහා ගන අන්ධකාරයක් මවලා ඒ ගන අන්දකාරයෙන් වික්ෂිප්ත වුණ ඒ යක්ෂ පිරිස තමයි අවධානයෙන් හිටි මේ මොකක් ද අපිට එකපාර වනේ කියලා ඔන්ගේ බිහිස්සුුණු බව මදකට නතර වුණා. රෞදර ගති මදකට යටපත් වුණ බුදුරජාණන් වහන්සේ සවනක් ගන රැස් විහිදුවමින් පෙනී සිටිය. ඒ මොහොතේ බුදුරජාණන්වීමසවා එම්බායක්ෂයනි මට මේ පත්කඩේ අතුරා ගන්නට බොහොමි අවසර දෙන්නට පුළුවනිද. බුදුරජාණන් වහන්සේ පත්කඩේ අතුරා ඔය මහිියංගන සෑය පිහිටිබූ මේ වැඩ සිටියක්. ඒට බස්සේ බුදුරජාණන් වහන්සේ මේ සියලු දේම කරේ පෙන්වොතුනි අනාගත මනුෂ්‍යවාසයක් පෙනණිස මේ ලංකා දරනී තලයි පසුබිම සකස් කරන්න අපේ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මේ ලංකා දරණී තලයේ ධර්ම දායාදය පැතිරවීම පිණිස පුුණ්‍ය ශේත්‍රය සැකසීමට. මොකද හේතුව අතීත බුදුවරු ලංකාවේ උන්වහන්සේලා විසින්ම කකුසන්ඳ කෝනාගමන කාර්ශප කියන තුන් බුදුවරයන් වහන්සේලා මේ මහා බද්‍ර කල්පි පහළ වන උන්වහන්සේලාම මේ ශාසනය පිහිටුව ලංකාවේ. උන්වහන්සේලා මේ ලංකාවේ වැඩ ඉද්දිම රහත්තරනින් වහන්සලා බෝධිෂාකාරත්නය ගන අන්ුවාද ප්‍රෝඩමල්ුව රූපණය උන්හන්සේලාම ශ්‍රාවක සංගය පිහිටවල අවවා දනුසාාසන කොට නැවත දඹදි වෙට වැඩියා නමුත් පින්වතුනි අපේ ගෞතම සම්මා සම්බුදුර ජනස වැඩ හිටපු කාලේ ප්‍රවේනිගතවාආපු ශිෂ්ඨ සම්පන්න ජනතාවක් කරුණුකාරණා තේරුන්ගත හැකි බුද්ධිමත් ජනතාවක් මේ ලංකා දරණී තලේ පහලව සිටි නැහැ මේ ලංකාවේ හිටිය යක්ෂයන් නාගයන් ආදීන් තින් ඒ නිසා බුද්ධ සාසනයේ පිහිටුවන්ට පොළුවංකමක් නෑ. බුදුරජාණන් වහන්සේ නිසාම මහා කරුණාවෙන් මේ බොහුමිය පිරිසිදු කරන්ට වැඩමවා වදාලේ. මොකදඒ සාමාන්‍ය යක්‍ෂයෝ නෙමි එකිනෙකා නිරන්තරයෙන් ඇනකොටා ගන්න ඉතාම රෞද්්‍ර ගති ඇති බිහිසුුණු රක්්‍රාක්ෂෂයන් බිහිසුුණු අමනුෂ්‍යයන් යක්ෂ කොටස් ඔවුන්ට පොළුවංකමක් තිබුණනි නැහැ යමක් කරුණු කාරණා තේරුන්ගන්නට ඔවුන් දෙවිවරු නොවෙයි. ඉතිං ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ලංකාවේ මහි අංගන තුූපය පිහිටන භූමේ පත්කඩ අතුරාහි වැඩසිටිය. වන සේරුදි බලයෙන් ඒන් ගිනිදැල් විහිදෙන්ට සැලස්වා. සියලු යක්ක්ෂි පිරිස වෙරලට රැස්සනා ඊට පස්සේ පිරිස හම දකුණු වෙරලේ කෙලයවරට ගෑයට පස්සේ ුදුරජාණන්සගේ ආනුභාවයෙන් ඒ මහා සයුරේ රලත් ද මුහුද වෙරල තවතාව වැඩිවෙමින් මතුුවමින් ආපසට ගිහිලා මහා බිත්තියක් වගේ පිහිටිය මේ විස්තරතියනෙ නං මහාවන්ස ටිකාවේ වන්සත්තප් පකාසනේ. ඒට බස්සේ බුදුරජාණන් වහන්සේ සස්්‍රීකවූ යොදුන් ගණනක් විශාල ගිරිනම් දෙවයින ඔවුන්ට පෙනෙන්න සැලැස්වා ඒළඟට ගෙන්න්නවා. ඔවුන්ට එතකොට හිතනා අනේ අපට මේ සස්ත්‍රීක දිවයිනට ගිහිල්ලා මේ බයින් මිදන්නට ඇත්නම්. අපිට එහි වාසේනම් හොඳයි නැවතනම් මේ පත්තයට අපිට එටට නොලැබේවා ඒ සමගම බුදුරජාණන් වහන්සේ ඔවුන් ඒ දිවයිනට යොමු කලා. ඒ පිරිස ඉතා සතුටට පත්වනා අනේ අපි අන්තන් බේරුණා. ඒ ඊට පස්ස ගිරිවි දිවන තියපුතැනටම බුදුරජාණන්සේ එරදි බලයෙන් පිහිටවාදාලා ඔවුන්නේ සස්ත්‍රීක දිවයිනේ ඔවුන්ට සුවසේ නිදහසේ වාසය කරන්නට පුළුවන් පරිසරයක් නිර්මාණය කරගත්තා. ඊට පස්සේ මේ ලංකාවේ රෞද්‍රයක්ෂවාසය නැතිවෙලා ගිය. බුදුරජාණන් වහන්සේ තුන් වතාව ලංකා දරනී තලයේ වටා පැදකුණු කර බව මහාවන්ස ටිකාවි සඳහන් වෙනවා. මෙන මේ විදිහෙට සඳහන් වෙනවා භාගයතුන් වහන්සේ ඔවුන් පැලවූ ඉක්බිති තුන්ඇලක් පැදකුණුකොට මහා පරිත්ත නම් පිරිතක් කිරීමට ඇරඹිසේක. එකල දිවයින් වැසි සුරාසුර කිනුරුුණා ආදීහු. දසනක සමවධහනයෙන් බබලන ඇදිලිබැඳ. භාග්‍යතුන් වොහන්සේවම නමදිමින් සිටියයාහුය. භාග්‍යතුන් වහන්සේ පිරිත්කොට අනපිහිටුවා පෙරහුන් තැනටම අවුත්. එහි වැඩහිද සමවතට සමවන්සේක. මේ විදිහේ විස්තරයක් සඳහන්වෙනො පිරිණතුි. ඉනිසා බුදුරජාණන් වහන්සේ. මුලින්ම ලංකාවට වැඩපු අවස්ථාවේ අපේ ලංකාව වටා පැදකුණු කරමින් මහාපිරිත දේශනාකොට. බුදුවරයන් වහන්සේලා තම සසුන පිහිටුවන මේ මහා බද්‍ර කල්පේ පහළවන තුන් බුදුවරයන් වහන්සේලාම තමන්ගේ ශාසනයන් පිහිටු අවදාළ මේ අසිරිමත් ද්‍රීපය ආරක්ෂා කලා ඒ බුද්ධතේජසින්. ඊට පස්සෙ පිහතුනේ බුදුරජාණන් වහන්සේ නැවත ඒ පත්කඩේ වැඩසිටියා. උන්හන්සේ සමවත් සුවයට සමවැදුනා මේ ලංකා දරණී තලයට සෙත් පැතුවා ඒ ස්ථහනයේ බුදුරජාණන් වහන්සේ ඒ බොහොමියයට රැස්සුන දෙවියන්ට නාගයන්ට ඒවගේම අසුරයන්ටකින්නරයන්ට ඒ පිරිසට ධර්මය දේශනා කළා ඒ අතරහිටපු අපගේ සුමන සමන් දෙවරජානෝ ධර්මය අවබෝධ කළා තවත් කෝටි ලක්‍ෂය ධර්මාබෝධයෙන් සැනසුනා රුවන් සරණගිය පිරිස මෙ පමණයි කියලා කියන්ට පුළුවන්කමක් නෑ හැවැයිඒ කවුරුත් මිනිසුන්නෙම මිනිසුන්ට පමණයි මේ මහා පෘථවයේ සම්බුද්ධ ශාසනයක් පිහිටවා භික්ෂ භික්‍ෂණී උපාසක උපාශසිකාවන් හැටියට සංවිධානගත පිරිසක් හැටියට මේ ශාසනය අනාගතයට රැගෙනයන්ට පුළුවන් වන්නේ නමුත් ඒ කරන්ට මිනිස්සුන් හිටිය නෑ සුමන සන් දෙේවිද ඉතා ශ්‍රද් සිතින් දුරජාන් වහසගේ පුදන්ටයමක් ඉල්ලා සිටියා ඒ මොතේ බුදුරජාන් වහසේ ඉදු නිල් පැයෙෙන් බලන තමන් වහන්සගේ සිරසේ කේෂධාතුන් වහන්සේලා පිරිමැද කෙස්මිටක් බුදුජාන් වහන්සගේ ශ්‍රී හස්තයෙන් සුමන සමන් දෙවරජුවත ලබාදුන්න ඒ ලබාදුන්න නිල් පැහෙෙන් බලන ේෂදාතුන් වහන්සේලා ශ්‍රී සුමන සමන්ද්‍ය රාජයා රාන් කරඩුවකින් පිළිගත්තා න් සුමගකින් පිළිගත්ता පිගන රන් කරන්ඩුව වැඩයින ධාතුන් වොහම්සේලා දෝතෙහි දරාගන ඉතා ශ්‍රද්ධහ භක්තියෙන් බුදුරජාණන් වහන්සේ වෙත බලාගෙන බුදුරජාණන් වහන්සේ ස්තුූති ප්‍රසංසා කළා බුදුරජාණන් වහන්සේ සියලු දෙව් පිරිසට ආශිර්වාදකොට නැවත ජම්බුද්දයේ පේයට වැඩමවා වදාලා ඒ උරුවේල කාශප දමනය කිරේීම පිණිස තාම දමනය වෙලා නෑ එරදි ප්‍රාතිහාරය තුන්දහස් පන්සීයක් පෙනෙනවා රුවේල කාස්සපගේ මානයේ සිඳින්න. ඊට පස්සේඒ වගේ මාදේශනා ප්‍රාතිහරි සිට බලා අවවාද කරනවා. ඊට පස්සේ තමයි අනුශාසනී ප්‍රාතිහාරයෙන් ඒ පිරිස දමනය කරලා දහසක් ජටිලයම දමනය කරලා. බුදුරජාණන් වහන්සේ ඒ ජටිල්ල පිරිස ශ්‍රාවක භික්ෂූන් බවට පත් කරලා අරහත්වයහි පිටුුවන්නේ. ඉතිං අපේ ලංකා දරනී තලේ ශ්‍රී සුමන සමන් දෙවිධෙන් ප්‍රධාන ධර්මය අවබෝධ කළ දෙවිවරු මේ බොහුමිය ආරක්ෂා කරන්න පටන් ගත්තා. එනිසා පිින්වතුන පින්වත් දරුවනි බුදුරජාණන් වහන්සේම මුල්වෙලා උනාන්ස ජීවමාන කාලේම මේ මහාපෘතුවී මේ ලංකා දරනී තලයේ ප්‍රථම වතාවට ගොඩනැගුණු ස්තූපරාජයන් වහන්සේ මහිියංගන තූපයයි. අර රන් කරන්්ඩුව වැඩහිටපු කේෂ දාතුන් වහන්සේලා බදුරජාන් වහස වැඩහිටපු භූමේ මැනිි ක්‍රාශයක් අතුරා ඒ මත පිහිටුවා ඉන්ද්‍රණීල මානයක්කවලින් වස සත්‍රියන් වුස සෑයක් සුමන සමන් දෙව් රජ විසින් තැනවූවා සත්‍රියන් කියන්නේ අඩි දහය හමාරක් විතර. පස්සෙ කාලේ අපගේ බුදුරජාණන් වහන්සේ වසර හතළ ස්පහක්ගයායට පස්සේ සම්බුදුකෘත්තිය නිමා කරලා කොසිනාරාවිදි පිරිණෙවුුණා. මකුට බන්ධන චෛත්‍යස්ථානයේදී ආධානය වුණ රන්දනය ඉතුරු දහතුන් වහන්සේලා අතර ඉතා විශේෂ දහතුන් වහන්සේ නමක් වැඩහිටිය. ඒ චිතකය නිවමීින් පවතින අවස්ථාව ඉතාම රස්්මය ගිහිල්ල තිබ්බි නෑ. සරභූ මහරහතන් වහන්සේ දහසක් තමන් වහන්සගේ ශිෂ්‍ය භික්‍ෂූන්, සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමග තමන් වහන්සේගේ දහසක් වු සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමග ඒත් සම්බුදු චිතකය පැදකුණු කරන අවස්ථාවේ වහන්ස දිවැසින් දැක්කා ග්‍රීවා දහතුන් වහන්සේ. ඒ ග්‍රීවා දහතුන් වහන්සේ රදිීෙන් අරගන ලංකාවට වැඩියා දහසක් රහතුන් සමඟ. අ මහි අංගනයේ කේෂදහතු සෑයේ ඒඋතුම් ග්‍රීවා දහතුන් වහන්සේ තැන් පත් කලා මේ බෙල්ලේ තියන පිටුප සහස් අස්ති. ඒ අස්ි දහතුන් වහන්සේලා තැන්පත් කරලා සීවලේ සහස් සුමන කියන මහා අභිත්ඥා ඇති එරදිමත් සාමනේරයන් වහන්සේලා දෙනමලවා නාගලෝකයෙන් මේදහවරණ පාශානයන් ගෙනල්ලා මේ සෑය පිවතුනි තවත් විශලකොට බැන්ඳෙව්වා එතකොට දොලොස්්‍රියනක් කොට ඒ සෑය බන්ධවා උපහාර පූජාවන් පවත්වා ඒ මහරහතුන් වහන්සේලා සාරිපපුත්්ත මහරහතානන්ගේ ශිෂ්‍ය සර්භූ මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සලා ජම්බ ුද්දධී පිටි වැඩිය ඊට පස්සේ පිංවතුන දේවානාම් පේතිස්ස රජුරුවන්ගේ සොහොයි රෙක්කිටිය උද්ධ චෝලාභය කියලා ඒ උද්දධ චෝලාභේ මහරජතුමා හ්‍රියන් තිහක් කරලා ඒ සෑ ගඩොල්වලින් බැන්දෙවා ඊට පස්සේ අපගේ දුටුගැමුණු මහරජ්ජුරූ ගාමිනි අබේ මහරජතුමා ඉන් වසරසීයක් ඇතුළත සෑම තවත් විශාලකොට කංචුක සෑයක් බැඳව්වා එය රියන් අසුවක් එකයන්නේ අඩි එකසිය විස්සක් විශාල මහා සෑ රජාණන් වහන්සේ නමක් වයි ඔය මහිියන්ගෙන සෑය කලින් තිබ්බෙ පසුකාලීනවේය ගරා වැටුනට පස්ස අදෝ තියෙන තත්ත්වයට ප්‍රතිසංස්කරණය කරලා තිබෙන්නේ ඒ සියලු විස්තර වංසකතාවල සඳහන් වෙනවා. ඒ නිසා පංවතුනි දෙවියෙක් මුල්වෙලා ලංකාවේ ගොඩිනැගුණු මුල්ම සෑරජාණන් වහන්සේ මේ මහා පෘතිවයේම ගොඩ නැගුණු මුල්ම මහ සෑරජාණන් වහන්සේ මහි අංගෙන තුූපයයි මහරහතන් වහන්සේලා මුල්වෙලා මේ ලංකාවේ මුලින්ම තැනුණු මහා සෑරජාණන් වහන්සේ මහි අංගෙන තුූපයයි ඒවගේම ලංකාවේ සම්බුද්ධ ශාසනය ආරම්භවෙන්ටත් ප්‍රථම ලංකාවේ මුලින්ම ගොඩනැගුණු මහාතූපය මහි අංගෙන සෑරජාණන් වහන්සේ ඒ වගේම ලංකාව සිංහල ජාතිය ආරම්භ වෙන්ඩත් ප්‍රථම අපේ බුදුරජාණන් වහන්සගේ මහා කරුණාවෙන් ගොඩනැගුණු මහාතූපය මහිියංගෙන සෑරජාණන් වහන්සේ. එනිසා මෙවන් අතයුත්තම පුන්පොහෝ දිනේක මහිියංගෙන තූපරාජාණන් වහන්සේ වන්දනා කරමින්. ඒ බොහොමියේ සිදුවන ඒ අයිතිහාසික මහා පෞරාණික ඒ මහා සිදුවීම සිහිපත් කර ගනිමින් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව සිහිපත් කරගනිමින් නැවත නැවතත් බුද්ධාලම්බන ප්‍රීති ඇතිකරගෙන බුදු සසුනේ යෙදෙන්න්නට අප සියලු දෙනාම අධිෂ්ඨහන කරගත යුතුයි ඒවගේම පින්වතුනි පින්නත් දරුවන අතීතියේ ප්‍රෞ්ඩ ඉතිහාසය දෙස බලා ඉතා ගෞරවයෙන් යුතු අභිමානයක් උපදවාගන්නටත් වර්තමානය තුළ පිරිහීම් බලා සංවේග උපදවා ගන්නටත් අනාගතයේ බුදුසසුන් දියුණුවට කැපවෙනවාය කියා අධිෂ්ටහන කරගන්නටත් මේ දුරුතුපුන් පොහොය ශ්‍රාවක දරුවෙක්ක වුණ ඔබට ඉතාමි වැදගත්තෙනෝ. එනිසා අද දවසේ උතුම් රහතන් වහන්සේලා සිහිපත් කරගෙන ආය උපෝසතයේ සමාගං වුණ ආර්ය ශ්‍රාවක උපාසකුපාසිකාවන් හැටියට ආර්ය ශ්‍රාවක දරුවන් හැටියට බ සේලු දෙනාම අධිෂ්ටාන කරගන්න අපි මේ රහතන් වහන්සේලා අනුගමනය කරමින් සමාදංගුුණ මේ අට්ටහංගු පෝසත සීලය සීල ගෞරවෙන් යුතුව මනා සිහිනුවනින් යුතුව ආරක්ෂා කරගෙන බුදුරජාණන් වහන්සගේ සැබෑම ශ්‍රාවක දරුවන් හැටියට අපේ ජීවිතයට අප්‍රමාන පිනක් උපදවා ගන්නවා ඒවගේ මේ සිල්ගත්ත උදවයට ඇපූපස්ථාන කරන්න සැදැවතුන් දන්ැන් පූජා කරන සදහැතුන් සතුටු වෙන්න අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් හැටියට අද දවසේ බොහෝ කලක් යහපත පිණිස පවතින පින්පුරාගන්නවා කියලා. ලංකා භූමිය ඉපදුන සියලූම දෙනා මේ අඓතිහාසික තොරතුරු දැනගත යුතුයි. ඔබේ දරුවන්ට මේ කරුණු කියාදේ යුතුයි. එනිසා මෙවන් වූ ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාවටම සුවිශේෂී වූ මේ දුරතුපුන් පොහෝ දවස. ෘතුපුර පසළොස්වක් පොහෝ දවස ප්‍රතිපත්ති පූජාව පෙරටගත් ආමිසු ප්‍රතිපත්තියන්න ආකාර දෙකින්ම පින් පිරෙන සුපින් බරපුන් පොහොය දවසක් වේවා කියලා අප ඔබට සිත් පතනවා ඔබ සියලු දෙනාටම මහිියංගන සෑරජාණන් වහන්සේගේ පිහිට ආරක්‍ෂාව රැකවරන්න සැලසේවා ඔබ හැමදිනාටම ත්‍රීවිධරත්නය අනන්ත ගුණානුභාව බලයින් සියලු යහපත ආරක්ෂාව රැකවරණය සැලසේවා කියලා අපි සිෙත් පතනවා. අපි සියලු දෙනාම මහිියංගෙන සෑරජාණන් වහන්සේ වන්දනා කරමු. සාදුු 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 ලංකායයත්හ පටමං සුගතුනි සජ්්‍ය. යखේදමේසි නිජසාසන පාලනාය ටානී තහිං නිහිතකුන්තල ගීවධතුන් වන්දමි සාධු මහිියංගන á sağá